ඉරානය යේමනය සිරියාව සහ ඉරාකය ඇතුළු මිත්‍ර හමුදා ඒකාබද්ධව ඊශ්‍රායලයට එල්ල කරන විශාල පරිමාණයේ පලිගැනීමේ ප්‍රහාරය කුමනාකාරයේ ප්‍රහාරයක් යන්න තවමත් අපහැදිලි බව එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා කර තිබුණි. පසුගිය සතියේ හමාස් සහ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඝාතනය කිරීමෙන් පසු පලිගැනීමේ ප්‍රතිචාරයක් සඳහා ඉරානය සහ මිත්‍රපාර්ශ්ව සූදානම් වෙමින් සිටි. අඟහරුවාදා දින හිස්බුල්ලා වෙතින් උතුරු ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක දෙකකට ඩ්‍රෝන් හා රොකට් ප්‍රහාර එල්ල වී තිබුණි. සිවිල් වැසියන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ එම ප්‍රහාරය සම්බන්ධව හිස්බුල්ලා සඳහන් කර තිබුණේ එය තම නායකයා මරා දැමීමේ පලිගැනීමේ ප්‍රතිචාරය නොවන බවයි. ඉරානය ප්‍රකාශ කර තිබුණේද පලිගැනීමේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින ලෙසයි. මේ වන විට ඉරානයේ යුද සූදානම ඉහළ මට්ටමක තිබෙන බව විදේශ වාර්තා සඳහන් කරයි. ඔවුන් සඳහන් කරන්නේ තවත් පැය 48ක් ඇතුළත මහා පරිමාණ ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත එල්ල විය හැකි බවයි. ඉරානය තම බටහිර ගුවන් අවකාශය අගෝස්තු 7 සහ 8 දිනවල ගුවන් ගමන්වලට තහනම් කලාපයක් බව ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී තිබේ. ඒ විශේෂ යුද පුහුණුවක් සඳහා බව පවසමින් ඉදිරි කටයුතු සඳහා සෞදි අරාබි ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉරානය කළ ඉල්ලීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබේ. රටවල් රැසක් යුද ගැටුම් උත්සන්න කිරීම නවතන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටියත් ඉරානය පවසන්නේ ඊශ්‍රායලයට අනිවාර්යෙන්ම පහර දෙන බවයි. නමුත් තමන් පහර දෙන්නේ ඇමරිකාවට අවශ්‍ය වේලාවට නොවන බවද ඉරාන වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් සතියක් ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ලවනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහසයි. ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර වැළැක්වීමට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කටා, ඊජිප්තුව, ජෝදානය, බහරේන් සහ සෞදි අරාබියද තම ගුවන් ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කර ඇත. තම හමුදාව ඕනෑම මට්ටමක ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ප්‍රකාශ කොට තිබිණි. එමෙන්ම තමන්ට එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට දරුණු ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු වන ලෙස ඔහු අනතුරු අඟවාද තිබේ. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා ඛමේනීගෙන් ඉල්ලා තිබුණේ ප්‍රහාරවලදී සිවිල් වැසියන් ඉලක්ක නොකරන ලෙසයි. කෙසේ වෙතත් රුසියාව මෙම ගැටුමේදී ඉරානයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන අතර S-300 ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දීමටද එකඟ වී ඇත. මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් මැද පෙරදිග කලාපයේ තම හමුදාවන්ට එරෙහි ප්‍රහාර පෙන්ටගනයේ නොවිස්සන බව පවසමින් අනතුරු අඟවා තිබුණි. එමෙන්ම මැද පෙරදිග යුද ගැටුම් තවත් උත්සන්න නොකරන ලෙස ඉරානයට සහ ඊශ්‍රායලයට දන්වා ඇති බවද බ්ලින්කන් ප්‍රකාශ කරයි. ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයක් සහ ප්‍රාණ අපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වන බවත් මෙහිදී බ්ලින්කන් කියා සිටියේය. බ්ලින්කන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පලිගැනීමේ ප්‍රහාර ආරම්භ වුවහොත් පුරෝකථනය කළ නොහැකි හා පාලනය කළ නොහැකි භයානක ප්‍රතිඵල ඇතිවීමේ අවධානමක් ඇති බවයි. කලාපයේ සෑම දෙනාම කලාපීය යුද්ධයක අවධානම තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කරයි. නමුත් කුමන තත්ත්වයක් යටතේ වුවද එක්සත් ජනපදය ඊශ්‍රායලය ආරක්ෂා කරන බවද ඔහු පවසයි. පෙන්ටගනය ප්‍රකාශ කරන්නේ කලාපයේ ආරක්ෂාව තර කිරීමට එක්සත් ජනපදය උත්සාහ කරන බැවින් මැද පෙරදිග කලාපයේ අමතර ප්‍රහාරක ජෙට් යානා සහ නාවික හමුදා යුද නැව් යොදවන බවයි. කලාපයේ සිටින ඇමරිකන් හමුදා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව හා ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ආධාර කිරීමට අවධානය යොමු කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබුණි. නමුත් ඉරානය පවසන්නේ ඊශ්‍රායලයට සහාය දීම නිසා ස්මයිල් හනියේ ඝාතනයේ වගකීම එක්සත් ජනපදයද දැරිය යුතු බවයි.